යෞවනයන් ලෙස අප හැම විටම අපගේ මහඩට සවන් දිය යුතුය. අපගේ අනාගතය පිළිබඳ සංවාදයේදී අපට උදාසීන කොටස් කරුවන් විය නොහැකිය. අප ක්‍රියාකාරී වී අපට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගත යුතුය. ඇඩම් එක්බානා. තරුණයින් ගාව තියෙන හැකියාව, නිර්මාණශීලීත්වය, ජවය, බුද්ධිය වැනි කරුණු කාරණා එකතු කරගෙන ඔවුන් තමන්ගේ රටට ලෝකෙට සේවය කරපු අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ අතරින් අපිට ගන්න පුළුවන් 30 වසරක කුරිරු යුද්ධයේදී ඔවුන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඊළඟට බිත්තිවල, තාප්පවල චිත්‍රාදිද්දී ඔවුන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. දැන් ඇවිල්ලා තියෙනවා කොවිඩ් වසංගතය. මේ කොවිඩ් වසංගතයේදී තමන්ගේ ගම ප්‍රදේශය ආරක්ෂා කරගන්න වෙහෙසන තරුණයින් පිරිසක් ගැන කතා කරන්න අද අපි සූදානම්. ඒ වගේමයි ඔවුන්ට උපදේශනේ ලබා දෙන පුද්ගලයාත් එක්කත් අද අපි කතා කරන්න සූදානම්. රැඳෙන්න මේ අසීමාන්තික සීනු දිසා යෞවනය. සීමාන්තික සිහින උදෙසා යෞවනය. දැන් අපිත් එක්ක එකතු වෙනවා රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දුමින්ද ගුරුගේ කතිකාචාර්යතුමන්. ආචාර්යතුමනි, මට මුලින්ම පැහැදිලි කරන්නකෝ, දැන් අපි ලෙඩක් හැදුනම කියනවා වෛද්‍යවරයාට ලොකු වගකීමක් තියෙනවා රෝගියාව සුවපත් කරන්න කියලා. ඒ වුණාට මේ කොවිඩ් වලදී අපි කියනවා රෝගියාට විශාල වගකීමක් තියෙනවා ලෙඩේ හදාගන්න නැතුව ඉන්න, එතකොට ලෙඩේ සුවපත් කරගන්න කියලා. එතකොට සර් මේ මිනිස්සු බලගන්වන තැනේදී තරුණයෝ සහ ළමයින් විශේෂ පිරිසක් බවට පත් වෙන්නේ ඇයි? මේ විදිය වසංගත වලදී වෛද්‍යවරුන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලොකු වගකීමක් තියෙනවා තමයි. හැබැයි මේ වසංගත වගේ තත්ත්ව පාලනය කිරීමේදී සාමාන්‍ය මිනිස්සුන්ට ඊට වඩා වගකීමක් තියෙනවා. තරුණයන්ගේ ළමයින්ගේ සෞඛ්‍ය ගැන බොහෝ විට තීන්දු తీරන ගන්නේ වැඩිහිටියෝනේ. ඒතර අපි බැලුවත් එහෙම තරුණයන්ගේ වැඩසටහන්, තරුණයෝ ළමයින්ගේ වැඩසටහන් බොහෝ විට මේ වැඩිහිටියෝ තමයි ළමයින්ට දේවල් කියලා දෙන්නේ. ළමයින්ට දේවල් කරලා දෙන්නේ. එතකොට මේ ළමයි අක්‍රීය කණ්ඩායමක්ද? නෑ, ළමයින්ටත් දේවල් කරන්න පුළුවන්. එතකොට අපේ ගොඩක් වැඩසටහන් හෝ වැඩපිළිවෙළ අසාර්ථක වෙන්නත් එක හේතුවක් තමයි වැඩිහිටියෝ තමයි සේරම දේවල් දරුවෝ වෙනුවෙන් කරලා දෙන්නේ. එතකොට අපි විශ්වාස කරනවා දරුවන්ට මොනවත් බෑ, තරුණයන්ට මොනවත් බෑ, වැඩිහිටියෝම කරලා දෙන්න ඕනේ. නමුත් අපි දැකලා තියෙනවා ගොඩක් වැඩපිළිවෙළ සාර්ථක වෙන්න නම් ළමයි මේ වැඩේ අතට ගන්න ඕනේ. ළමයින්ගේ සෞඛ්‍ය දිනු කරන වැඩේ කොටසක් ළමයින්ටත් කරත හැකි, සේරම කරන්න බෑ තමයි. නමුත් ඒක හරහා අපි අමතක කරනවා මේ ළමයි නිකන් අක්‍රීය කණ්ඩායමක් නෙවෙයි. සමහර වෙලාවට වැඩිහිටියන්ට වඩා හොඳට දේවල් කරනවා. වැඩිහිටියෝ විදිහට අපි ලෑස්ති වෙන්නත් ඕනේ ළමයින්ගෙන් දේවල් ඉගෙන ගන්න. ඉතින් මේ වගේ වසංගතයකදීත් විශේෂයෙන් ළමයි සහ තරුණයෝ මේ වැඩේ අතට ගත්තොත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා උදාහරණ, මේ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච උදාහරණම වැඩිහිටියන්ට වඩා හොඳින් ළමයි මේ වැඩේ අතට අරන් කරනවා. දැන් උදාහරණයක් විදිහට ගෙදර තාත්තා මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කරන්නේ නැත්තම්, දැන් අපි හොඳටම දන්නවනේ කවිෂ, මේ වෛරස් එක මාර ප්‍රබල වුණාට මේ සබන් වලට මැරෙනවා. දැන් මේ ලෝකයක් දනගස්සලා තිබුණාට ඉතින් එහෙම වෛරස් එකේ ප්‍රබලතාවයක් තියෙන බව හැබෑව. නමුත් වෛරස් එකේ ප්‍රබලතාවයට වඩා අපි අපේ තියෙන දුර්වලකම්නේ මේක පැතිරෙන්න හේතුව. එතකොට ප්‍රධාන දේවල් කීපයයිනේ කරන්න තියෙන්නේ. අත් දෙක හොඳට සෝදන්න ඕනේ, මූණු ආවරණය හරියට දාන්න ඕනේ, අපි අතර තියෙන පරතරය හරියට තියාගන්න ඕනේ. දැන් අපි මේ බලන් ඉන්න අපිත් බැලුවොත් එහෙම අපේ ගෙදර සමාජිකව 5-6 දෙනෙක් ඉන්නවනම් අපේ ගෙදර මේක හරියට කරන්නේ නැත්තේ කවුද කියලා අපි දන්නවා. සමහර වෙලාවට දරුවෝ කරනවා වෙන්න පුළුවන්, අම්මයි තාත්තයි කවුරු හරි කෙනෙක් හරියට කරන්නේ නැතුව වෙන්න පුළුවන්.
එක්කෙනෙක් හරි නොකරොත් මේ වෛරස් එක පැතිරෙන්න පුළුවන්. ඉතින් අපිට තේරිච්ච දේ තමයි ළමයි මේක අතට ගත්තාම උදාහරණයක් විදිහට ළමයා මනින්න ගන්නවා කවුද අපි ඒකට මේක හරියට නොකරන්නේ කරන්නේ. ඒත් වඩා හොඳින් ළමයි මේක අතට ගත්තොත් මේ වැඩවල සාර්ථකත්වයක් අපි දැකලා තියෙනවා. ඉතින් මේ විදිහ උදාහරණ අපිට මම හිතන්නේ ඉස්සරහට කතා බහ කරන්න පුළුවන් කොහොමද ළමයි මේක අතට ගත්තාම දේවල් වෙනස් වෙන්නේ කියලා. ඒකේ තියෙන ලොකුම දේ තමයි ළමයාට දැනෙනවා මම කොටස්කාරයෙක්. මට දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒක හරිම වැදගත් ළමයි සහ තරුණයෝ මේ වෙනුවෙන් සම්බන්ධ වීම. අසීමාන්තික සිහින උදෙසා යෞවනය. සර් එතකොට ළමයි සහ තරුණ උදවිය එකට එකතු වෙලා මේ වසංගතය පරද්දවන්න සක්‍රීයව කටයුතු කරපු අවස්ථා මොන හරි තියෙනවද අපිට උදාහරණ වශයෙන් ගන්න? අපේ විශ්වවිද්‍යාලය විදියටත් ඒ වගේම සෞඛ්‍ය ප්‍රවර්ධන පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එකතු වෙලා මේ වෙනුවෙන් කොහොමද තරුණයෝ සහ ළමයි සහ ප්‍රජාව දායක කරගන්නේ කියන එක සම්බන්ධව අපි පහුගිය කාලෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඒකෙදි අපි ඊට විශේෂයෙන් දිස්ත්‍රික්ක 6ක් එක්ක අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මාතර ප්‍රදේශයේ අපිත් එක්ක ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා තරුණ කණ්ඩායමක් වගේම ළමයි, ළමා සමාජය. එතකොට ඒගොල්ල කොහොමද කොවිඩ් පාලනය කරන්නේ කියන එක ගැන අපි ඒගොල්ලත් එක්ක සාකච්ඡාවක් ගියාම ඒගොල්ලන්ගෙන් බොහොම ලස්සන අදහසක් ආවා මේක අපි මනින්න ඕනේ කියන එක. ඇත්තටම මේ දැන් මේවම ගැන මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ගැන අපි හැමෝම දන්නවා. නමුත් වැඩේ තියෙන අපි කරන්නේ නැති එකයි. එතකොට ඒක කරනවද නැද්ද කියලා මැන බැලීම ළමයි විසින් බාරගත්තා. ඒ සඳහා තමයි ළමයින්ගේ නිර්මාණය වුණා කොවිඩ් කැලෙන්ඩරය කියලා. ඒ කොවිඩ් කැලෙන්ඩරය කියන එකේ තේරුම තමයි තමන්ගේ ගෙදර කවුද මේක හරියට කරන්නේ නැත්තේ කියන එක ළමයි සහ ගෙදර අය එකතු වෙලා මනිනවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ගෙදර කවුද හරියට අත සෝදන්නේ නැත්තේ. අපේ ගෙදර කවුද හරියට මාස්ක් එකක් දාගෙන යන්නේ නැත්තේ. ඒක වැඩිපුරම දන්නේ ගෙදර අයනේ. අපේ ගෙදර කවුද මේක කරන්නේ නැත්තේ කියලා. ඊළඟට මේ નિયમિત දුර පවත්වා ගන්න නැත්තේ කවුද? ඒතර මේක ගෙදර පොඩි කැලෙන්ඩරයක් ලකුණු කරලා අම්මා තාත්තා දුව පුතා මේ නම් ටික සේරම දාලා ළමයි විසින් මාක් කරන්න ගත්තා කවුද මේ වැඩේ කරන්න ගත්තේ කියලා. දැන් මේක කරගෙන යනකොට මෙහෙම දෙයක් වුණා. පටන් ගන්නකොට තේරුණා ගෙදර සමහර සමාජිකව මේ වැඩේ හරියට කරන්නේ නැහැ කියලා. සති දෙකකින් තුනකින් මේ ළමයි මේක එකතු කරලා බැලුවා විග්‍රහ කරලා දැන් අඩුපාඩු කීයක් තාත්තා කරලා තියෙනවද අම්මා කරලා තියෙනවද එහෙම නැත්නම් මල්ලි කරලා තියෙනවද මම කරලා තියෙනවද. එතකොට ඒකෙන් දිපෙවුණා සමහර අවස්ථාවල මේ පළවෙනි පටන් ගන්නකොට තාත්තා මේ විදිහ අඩුපාඩු කරලා තිබ්බා 20 ගානක් විතර. මම මේක උදාහරණයක් කියන්නේ. හැබැයි සති දෙකක් යනකොට ඒක 4ට අඩු වෙලා තිබ්බා. දැන් මේකේ තේරුම මොකද්ද? මේ ගෙදර අවදානම් සහිත ගයක් තීච්ච තැනින් අවදානම් අඩු තත්ත්වයකටපත් වෙලා. මොකද කවිෂ අපිට තව අවුරුදු දෙක තුනක්වත් මේකත් එක්ක මේ එන්නත් වැඩසටහන ගියත් තව ඉස්සරහට අලුත් ප්‍රභේද આવොත් අපිට මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒතරේ ළමයි එක ගත්ත සාකච්ඡාව තමයි ළමයි තමයි බැලුවේ මොනවද කොවිඩ් පාලනය කරපු ගෙදරක තිබිය යුතු ලක්ෂණ. ඒ කියන්නේ බොහොම සරල දේවල්. ගෙදරට ඇතුල් වෙන තැන අත සෝදන තැනක් තියෙනවද? ගෙදර කවුරු හරි එළියේ ඉඳලා එනකොට පාවහන් ගලවන්න තැනක් තියෙනවද? මොකද මේක කකුල් දෙකේ තරවිලා ඉන්නත් පුළුවන්, බුලත් පිට කාලා කියලා ගහනවා, සිගරට් බීලා කියලා ගහනවා, එහෙම ගෑවිලා ඉන්නත් පුළුවන්. ඊළඟට මේ එන ඇඳුම් ටික ගලවලා වේලලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ගේන බඩු ටික වේලලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හරියට වෙනවද නැද්ද කියන එක ළමයි විසින් මනින්න ගත්තාම ළමයි කණ්ඩායම එකතු වෙලා බලනවා කොයි ගෙදරද මේක හරියට කරන්නේ, කොයි ගෙදරද හරියට කරන්නේ නැත්තේ කියලා. එතකොට ඒගොල්ල පළවෙනි අවස්ථාවේ හැදුවේ මේ ගෙදර කොවිඩ් කැලෙන්ඩරය. ඊට පස්සේ මේගොල්ල ටිකක් එකතු වෙලා ළමා සමාජ විදියට තරුණ කණ්ඩායම් විදියට එකතු වෙලා තමන්ගේ ගෙදර විතරක් නෙමෙයි තමන්ගේ ගමට අරන් ගියා. ගමේ කොවිඩ් කැලෙන්ඩරය හැදුවා. ඒ කියන්නේ ළමයි එකතු වෙලා බලන්න ගත්තා අපේ ගමේ කී දෙනෙක් ඉන්නවද මාස්ක් එක හරියට දාන්නේ නැති. අපේ ගමේ කී දෙනෙක් ඉන්නවද අත සෝදන්නේ නැති හරියට. මීටරේ දුරින් ඉන්නේ නැත්තේ කවුද කියන එක ළමයි මනින්න ගත්තාම කවිෂ මේක අර පොලිසියෙන් හෝ සෞඛ්‍ය අංශ වලින් බලනවා වගේ නෙමෙයි ළමයි බලන්නේ. මේ ළමයි දැන් ගමේ කොවිඩ් කැලෙන්ඩරය හදලා තිනවා. එතකොට ඒගොල්ලෝ දානවා මෙන්න මේ ගෙවල් ගාන අවදානම් ගෙවල් ගාන. එතකොට මට පේනකොට මගේ ගෙදර අතනට ඒවර් බෝට් එකට යනවා. එතකොට මේවා බොහොම සාර්ථක ක්‍රම.
ඒකින් පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලන්ට තමන්ගේ ගම් මේ කොවිඩ් පාලනය කරගත්ත වඩා හොඳින් කොවිඩ් වලට මුහුණ දෙන ගමක් බවට පත් කරගන්න. දැන් ළමයි අර කොවිඩ් පාලනය කරන්න සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සොයනවාද කියන අතරතුර තව දුරටත් ඉස්සරහට ගිහිල්ලා අපේ ගමේ බෝනෝන රෝග අඩු කරගන්න පුළුවන් විදිය මොනවද කියලා බලලා කුස්සි කැලෙන්ඩරය කියලා එකක් හඳුන්වනවා. දැන් මේවා සේරම මේ ළමයින්ගෙන් සහ ප්‍රජාවෙන් එන දේවල්. මොකද්ද කුස්සි කැලෙන්ඩරය කියන්නේ? අපේ ගෙදර බෝනෝන රෝග වැඩි කරන කුස්සියක්ද තියෙන්නේ අඩු කරන කුස්සියක්ද? ගෙදරක බෝනෝන රෝග මධ්‍යස්ථානයේ තමයි කුස්සිය. ඒතකොට ළමයි මෙන්න අම්මගෙන් අහලා තාත්තගෙන් අහලා කොච්චර තෙල් කනවද? කොච්චර ලුණු ප්‍රමාණයක් පාවිච්චි කරනවද? කොච්චර සීනි කනවද? එතකොට තමයි ඒගොල්ලන්ට තේරුනේ අති විශාල ප්‍රමාණයක් ගෙදර ලුණු කනවා. එතකොට එයා ඒක රතු පාට ඇලෙව්වා කුස්සියේ. මේ කැලෙන්ඩරේ යාගේ ගෙදර බෝ නොවන රෝග වලට බලපාන වැඩි කරන තුඩු දෙන කුස්සියක්. එතකොට මේ විදිහට මනින්න ගත්තාම ඒගොල්ලන්ට පෙනුණා අපේ ගෙදර අවදානම එකක් කොවිඩ් අවදානම අඩු වෙනවා බෝ නොවන රෝග අවදානමත් අඩු වෙනවා කියලා. සමහර කවිෂ ගම් තියෙනවා මේ ගෙදර කාට හරි කොරෝනා හැදුනහම ඒ ගෙදර ඉන්න බල්ලටවත් වතුර දෙන්නේ අල්ලපු ගෙදර. එහෙම තියෙන ගම් සමහරලාට අපිට වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ළමයි එක්ක සාකච්ඡා කරාම අපි බැලුවා කොයි විදිහ ගමකදීද කොවිඩ් මරණ වැඩිපුර වෙන්න පුළුවන්. කොවිඩ් හැදෙන එක වැඩිපුර පැතිරෙන්න පුළුවන් කොයි විදිහ ගමක. මිනිස්සු අතර සහයෝගය මේ සමගියෙන් වැඩ කිරීම කියන එක මිනිසුන්ට ආදරය කිරීම කියන එක. කොවිඩ් මර්ධනයේදී වැදගත්ම දේ මිනිසුන්ට ආදරය කරන එක. දැන් මම මාස්ක් එකක් දාන්නේ නැහැ කියලා කියන්නේ මට ආදරේ නැහැ කියන එකනේ. ඉතින් මට ආදරේ නැහැ කියලා කියන්නේ පවුලට ආදරේ නැහැ. පවුලට ආදරේ නැහැ කියලා කියන්නේ ගමට ආදරේ නැහැ. ඒතර මේකේ ප්‍රධානම කොටස තමයි ආදරය කිරීම කියන්නේ. ඒතර ළමයින්ට තේරුණා මේ මිනිසුන්ට ආදරය කරන පරිසරයක් හැදුනොත් ඒ විදිහ පරිසරයකදී කොවිඩ් පාලනය කරගන්න ලේසි. ඉතින් සමහර උදාහරණ තියෙනවා ළමයි තරුණයෝ සහ වැඩිහිටියෝ එකතු වෙලා ගමේ නිරෝධායන මධ්‍යස්ථානයක් අපට හදන්න බැරිද? ප්‍රජා නිරෝධායන මධ්‍යස්ථානයක් අපට හදන්න බැරිද? මොකද ළමයින්ට තේරුණා කොවිඩ් කාලය තුල අපේ ගමේ ඉන්නවා වේලක් කන්න බැරි මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ වරද නෙමෙයි, එයාට ජීවිකාව කරගන්න විදියක් නැහැ. දැන් මේ තරුණයෝ සහ මේ කණ්ඩායම එකතු වෙලා බැලුවා අපේ ගමේ එහෙම පවුල් කීයක් තියෙනවද? ඒ පවුල අපි බලාගන්නේ කොහොමද? ඉතින් ඒකෙදි ලස්සන අදහස් ආවා. පින් වැටකින සංකල්පය ආවේ එහෙම. ඒ කියන්නේ මිනිස්සු එකතු වෙලා ඒ වැඩිපුරම මේ ආධාර අවශ්‍ය මේ වෙලාවේ ආධාරය අවශ්‍ය කෙනාට අරගෙන යන්න පුළුවන් විදියට වෙනම වැටක් හැදුවා. ඒ වැටේ දේවල් එල්ලලා තිබ්බා. එක්කෝ එලවලු වගා කරා. ඒ ඕන කෙනෙකුට අරගෙන යන්න. එතන කවිෂ වැදගත්ම දේ මිනිස්සු ෆොටෝ ගාලා එක Facebook දැම්මේ නැහැ. ඒ වගේම ළමයි ඊට පස්සේ ගමේ වගා කරන්න ගත්තා. ඒ විශේෂයෙන්ම වගා කරන්න ගත්තේ අපි අතර මේ කාට හරි උදව් වුණ අය ඉන්නවනම් ඒ අයට ගමේම වගා කරලා විශේෂයෙන්ම කාබනික විදිහට දේවල් වගා කරලා බෙදා ගන්න පුළුවන් පරිසරයක් ළමයි හදාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට මේ කොවිඩ් හරහා පටන් ගත්ත වැඩේ ළමයි ගමේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය දිනු කරන වැඩේ බවට මේක හරවගෙන තියෙනවා. මේකේ තියෙන වැදගත්කම කවිෂ ළමයි වැඩේ අතට ගත්තොත් ළමයින්ට පුළුවන් ගමේම සෞඛ්‍ය වෙනස් කරන නියෝජිතයෝ බවට පත් වෙන්න. ඒකෙදි මට හිතෙන්නේ අපෙත් පොඩි වෙනසක් වෙන්න ඕනේ වැඩිහිටියෝ විදියට ළමයට පුළුවන් කියලා අපි දකින්නත් ඕනේ. මෙවැනි වසංගතයක් වුණත් ළමයින්ට ලොකු වගකීමක් තියෙනවා, තරුණයින්ට ලොකු වගකීමක් තියෙනවා සහ ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නුවා අපට ඒක කරන්න පුළුවන් කියලා. මේකට පොඩි පුහුණුවක් අවශ්‍යයි. ඒ කියන්නේ නිකම්ම මෙහෙම තැනට ළමයිව ගන්න ටිකක් අමාරුයි. ඒක සඳහා ඒ අවශ්‍ය තාක්ෂණය, ඒ අවශ්‍ය පුහුණුව ලබා දෙන්න අපි ඕනෙලාක සතුටුයි. අපේ විශ්වවිද්‍යාලය හරහා අපිව මේ ස්වාධීන රූපවාහිනී සේවයේ හරහා හරි අපිව සම්බන්ධ කරොත් ඒ සඳහා අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා උදව් කරන්න. මගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්. 071-44-58-753 එහෙම උනන්දු අය ඉන්නවනම් අපි ඕන වෙලාවක කැමති ඒ අයට උදව් කරන්න. අසීමාන්තික සිහින උදෙසා යෞවනය.
මේ කොරෝනා වෛරසයක් හින්දා අපිට පාසල් යන්නත් නැහැ. ඉතින් අපි මේ බාධක මැද්දේ අපි පුංචි වැඩසටහනක් හැදුවා. අපි එක පටන් ගන්න වැඩි දවසක් නැහැ තාම. අපි තරඟ තියුවා චිත්‍ර තරඟ, කැටි කතා, රචනා සහ පෝස්ටර් යන තරඟ. ඉතින් අපිට ගොඩක් අය උදව් කරා. बेहतने එතකොට තාත්තා පොඩ්ඩක් බය වුණා. ඒක නිසා මේ වගේ රෝස් පාට කොලයක් ඇලෙව්වා. ඊට පස්සේ දස අනිත් සතිය ගිහලා බේත විදන් ආවා. ඊකට මම මේ වගේ තීරුවක් දුන්නා. අම්මා නම් බය නැවී ගිහිල්ලා විදගත්තා. ඒකට මේ වගේ එකක් දුන්නා. මේ මාක්ස් එකට hina මූණක් දාලා තියෙන්නේ. මාක්ස් එක නිවැරදිව පළඳගෙන ගියා නා. මේ මාක්ස් එකට වැරදි ලකුණක් දාලා තියෙන්නේ තාත්තා දා මාක්ස් එක නදා කතා කරපු නිසා. ඉතින් මේවයි ප්‍රතිඵල පෙන්වන්න ඕනනේ. ඒකට මේ වගේ මම ප්‍රස්ථාරයක් හැදුවා. තාත්තා පළවෙනි සතිය වැරදි හයක් අරන් තියෙනවා. ඉතින් අම්මගෙත් දෙකක් තියෙනවා පළවෙනි සතියේ. मम्मे कैलेंडर हदन कोट गोडक अम्मट तात वरदी तिब थिंग अम्मा तात यवील बलवाम अने मट गोडक वरदी तीन एक एक बल ये वरदी हदागत मम इस कोरोना कैलेंडर हदन पटांगे සිංගිතියන ළමා සමාජයේට එකතු වුණාට පස්සේ අපේ ගෙදර තාත්තා විතරයි එළියට යන්නේ. එයා නිසි පරිදි සෞඛ්‍ය නීති පිළිපදිනවා. මාස්ක් එක ගැන ඊට පස්සේ නිවැරදි ලෙස දෑත් පිරිසිදු කර ගැනීම, මීටර දෙකේ දුර පවත්වා ගැනීම, එළියට ගිහින් ආවට පස්සේ රෙදි සේදීම, නිවැරදි ලෙස නිවසට පැමිණීම ගැන ලකුණු කරලා තියෙනවා. තාත්තේ දේවල් හරියටම කරනවා. कैलेंडर अदान कौर आक मेतम इतिया इट पे दें अभी अदागनी अनकोटम अपे वतु कंकर उदमेला दें कौर क्या मेतम अदनवा इधर एलिए अनकोट मे मसक दागनी अन्नता मे रूपये एक मीटर दूर मेक मेक मसक दागनी अन अदीला एम दागने अनकोट एम पावचिकमून तपि हरी लकुनट दाने धनगस्सलतीन मे कोरोना रोगे अपीट विशाल वशेन अपीटा मेक बलपालतीन अपे गम नियम गम सैम तनकम मेक व्याप्तिरातीन पीट धनगन लुना लोकसौख्य संविधान रजरट विश्वविद्यालय तेकुला गमीन गम प्रजा कोरोना मर्दन खंडायां सकसन वगे अभी मुलिमकरे कुडाल मुंदेनुवात करलो एलट की गेदर वल्ल कोरोना कैलेंडर खदन गेल एवगेम सिकरट भावित मद्रव्य वेणिदेव भावित मे कोरोना रोगे तव त्यून कर बलपान इतकोट अभी गिहिल कड़वल पड़ी आयाचने अकर अभी अपेगम रक्षा करोन एनिसा मे वेडे टिक कालघट हरी नवत्तम अपेगमट कोरोना रोगी दिन गेल अभी आरंच अपेगमे वासे गल विना प्रदेश दिनी अपेम सहोदरी दिन पिया अवधु हेत्तपाकन वयस पुद्गले එතුමා අපි මේ වෙනුවට අඩක් සාදානිම කර නිවසක සියලුම සනීප ආරක්ෂක කටයුතු දේවල් සහිතව අපි ඔහුට ඒ වෙනමම ස්ථානයක් දුන්නා. එතකොට උන් මීට පෙර ජීවත් වූ නිවස අර අපේම සහෝදරියන් දෙදෙනාට ලබා දෙන්න අපි තීරණය කරා. සාර්ථකව ඒ නිරෝධායනයත් අවසන් කරලා ඔවුන්ගේ රෝගියත් සුවපත්ත්වයට පත් වෙනතුරු අපි ඔවුන් සමගම සිටියා. ඔවුන්ට මානසිකව වැටෙන්න දුන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු ගෙවතු වගාවට යොමු කරලා ඔවුන්ට දැන් පෝර ප්‍රශ්නයක් වුණා. පෝර ප්‍රශ්නේ වුණාම අපි කිව්වා අපි කොම්පෝස්ට් හදමු ගෙදර. හදලා ඒ වගාවන්ට යොදමු කියලා. දැන් මේ විදියට පොහොර නිෂ්පාදනයත් පටන් අරගෙන තියෙනවා අපේ ගෙදරම.
लोके मे कोरोना वसंगते तेक पुरबदन विलावक अभी कल्पना कर अपे गमिंग अपे मट्टे मनोद करा पुलवां किला इट पास तरण अपे दूलबूतुकन अभी गम पुराम शील दिना मेकतुला धनवाचिरी वेट सरहन करला पोस्टर बैनर आदि गहला यम किसी मट्ट मट अरगेन कोरोना वसंगते पालने क्रीमट मेदि हूं अभी कॉम्पोस्ट व्यापृति पटांगा गमे सामान्य विशक्ति हकन ये कॉम्पोस्ट पोहर साधनाय ये आर्थिक मे अवस्था गिदर में इंडन सील दिना ये आर्थिक गुडगाट रुकल वशेनु कॉम्पोस्ट पोहर व्यापृति युदागत्ता पद्धनी अपे गमे तरुण तरुणियां रटे पवतीन मे कोरोना वसांगत अपे गमें दुर्की सदहा विशाल कार्यभार्य सिद्ध करणवा हे पीली बंधवा अभी महासांगरत्नि हटियत शत्रुन वगेम आशीर्वाद सिद्ध करणवा ये कार्य कोई सार्थक दीयत से सेम अपे प्रदेश व्यापारिक स्थान वैंग दुंगटी अलविया नवत्रीयन वे कोरोना वसांगत शक्ति अग्यमी देवीपति शत्रुन वगेम मे हम कार्य दिम विहारस्थान केन्द्र करगण महासंगरत्न आशीर्वाद यति करगण कटय सिद्ध करण वे पीलिबंध अभी वडा सतोष वेन तमन कुडा वेडियैद तरुण वेडियैद सिता पसिकट वी सिटिये नेत रटटम अभियोग करन अभियोगयक हमवे तम गम्त एहि हित मितुरन्त रेक गैनीम संधा कुडावट हो यमक किरीमट उत्साह दरु अतर अदेहि प्रतिफल विसल्प भुक्ति विंदिमिन हिदे अभियोगयकट अभियोग कल हेकि बव आदर्शयेन रटटम किया दुन मे यौवनयन सोया याली तेनक पैमिनी में बला पुरुत्वेन ओन किन समुगत्ते रटम में वसंगतेन मिदन दवसे मीटर देकक परतरे बिद मुव आवरण रहितव ओन आदरेन वेलंद गनीमे अपेक्षा वैतिवय।